ඩේටවරුණා කියලා නෝ ප්‍රබ්ලම්. ශ්‍රී ලංකාවේ අඩුම ගාස්තු එක්ක SLT extra GB extra fun. වැඩි විස්තර සඳහා 1212 මතන්න. අයිබෝන් ඔබෙක් වන්නේ අද දෙරන මධ්‍යඥ ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තන. දෝෂාභියෝගයකට එජාප පසුබල මන්ත්‍රීවරුන් සරසේ. විශ්වාස භංගයෙන් පසු විපක්ෂයේ පක්ෂ අතර මත ගැටුම්. අරාජකත්වයෙන් මිදීම සඳහා වහා මැතිවරණයකට යන්න රතන හිමිගෙන් ඉල්ලීමක්. මොහොත සති කීපයකට කලින් ෆෑරන් ලව්ලි මෙන් ගෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෑනස් වැඩි වෙලා. මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑරන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. ප්‍රථමයෙන් දේශීය පුවත්. දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා මුලපුරණ බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ වගකීම සම්බන්ධයෙන් මෙබ දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කරන බවයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන අපේ ආණ්ඩුවට විශ්වලාගත්තේ ආශිර්වාදයක් වුණා ජනතා විමුක්ති පෙරමුණ ගෙනාපු මේ විශ්වාස භංග යෝජනාව. විශ්වාස භංගයේ පුරාව තුළම ඒ යෝජනා තුළ පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්තා දෝෂාභියෝගයකට යන්න පුළුවන් කැමැත්ත. දෝෂාභියෝගය යාම සඳහා මන්ත්‍රීවරු 75 දෙනෙක්ගේ අස්සන කියන කාරණේ තමයි ප්‍රකාශ කරා. ඒ නිසා මම කියනවා අපි ආරම්භ කරනවා දෝෂාභියෝගය කියලා. දැනට ඉන්නේ අපිට 7 දෙනාද 8 දෙනාද 9 දෙනාද 10 දෙනාද අපි දෝෂාභියෝගය හදලා අස්සන් කරලා පාර්ලිමේන්තුවේ ආලින්දේ තියෙනවා. මේ රටේ විරෝධීසා ආණ්ඩු විරෝධීසා මේ පාස්කු ප්‍රහාරය තුළින් සැබෑ වැරදිකාරයාට දැනුවන් දීම සඳහා තමන්ගේ දේශපාලන වශයෙන් කශේරුකාව කෙලින් තියාගෙන පාර්ලිමේන්තු ආලින්දේ තියෙන ඒ දෝෂාභියෝග රැස්සම් කළ යුතුයි. ජනවාරියේ තියෙන ජනාධිපතිවරණයට කලින් මැතිවරණය පවත්වන්න පුළුවන් වැඩපිළිවෙළ මේ රටේ නිර්මාණය කරන්න පුළුවන් අවශ්‍ය වැඩපිළිවෙළ අපි නිර්මාණය කරන්න සූදානම්. අගමැතිතුමා ප්‍රකාශයක් කළ දෙනවා මා දන්නා සියලු කාරණා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉස්සරහා කතා කරන්න මම ඇවිල්ලා ඒ අවශ්‍ය ප්‍රකාශ කරනවා කියලා. අගමැතිවරයා එක්කමද ජනාධිපතිවරයා මේකට එන්න බැරි මම විශ්වාස කරන මේ රටේ පුරවැසියෙක් විදියට ජනාධිපතිවරයා තමන්ගේ වගකීමෙන් බැහැරව කටයුතු කරනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදේන් මහතා යලිසිය අමාත්‍ය ධුරේ දියුරුම් දෙනු ලැබුවහොත් ඔහුට එරෙහිව යලිත් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලිය රතනහිමියන් පවසනවා. මාවතගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව පූජ්‍ය අතුරලිය රතනහිමියන් මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් එතුමා පාර්ලිමේන්තුව ඇතුළේ විශ්වාස භංග දිනුවට එතුමාට රටේ විශ්වාසය දිනා ගන්න බැහැ. ඒක ඉතා පැහැදිලි. ඒ නිසා වහාම මැතිවරණයක් තියෙනවා. අද හරිනම් ජනාධිපතිතුමයි අග්‍රාමාත්‍යතුමයි සාකච්ඡා කරලා මේ අරාජකත්වයේ පියමන් කිරීම සඳහා ඉක්මන් මැතිවරණයක් අද තැබිය යුතුයි. ජනාධිපතිවරණය කල් දාලා ආපහු මැතිවරණයක් තියන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කල්පනා කරනවා. මේ වගේ නරක තත්ත්වයක් තුළ ඒක ඉතාම නරක පූර්වාදර්ශයක්. ඒ අනුව මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම ඉක්මන් ජනාධිපතිවරණයක් ලැබිය යුතුමයි. තියෙන න්‍යායපත්‍රයට අනුව ජනාධිපති යන වහාම කැඳවන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ල හිටිනවා. අද මේ ආණ්ඩුව රැකගන්නේ දෙමළ ජාතික සම්දානයේ සහ රිසාඩ් බදුදින ඇතුළු කණ්ඩායම තමයි මේ ආණ්ඩුව රැකගන්නේ. මේ ආණ්ඩුව අවශ්‍ය ඒගොල්ලටයි. මේ ආණ්ඩුවට බහුතරයක් නැහැ, සිංහල ජනතාවගේ බහුතරයක් නැහැ. විශ්වාස භංගයට කප්පමක් හැටියට ආපහු රිසාඩ් බදුදින්ලා ඇමතිකම් දෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට නීත්‍යානුකූලව කළ හැකි දේ තමයි යලිත් විශ්වාස භංගය දිරියට ගේන එක. එහිදී විශ්වාස භංගයේ පාර්ලිමේන්තු දිනුවක් නැතත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගන්න තීරණේ ඉතා වැදගත්. ඒ නිසා ඒ තීරණය මත අපි කල්පනා කරන කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෝ මේ වගේ අන්තවාදී ත්‍රස්තවාදයක් ඉදිරියේ කටයුතු කරන්න කියන එක රටට හෙළිවේ. ආණ්ඩුව සමග එකට වැඩ කළ ජනතා විමුක්ති පෙරමුණ පෞසෝතා ගැනීමේ අරමුණින් විශ්වාස භංගයක් ගෙන ආ බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මේ ආණ්ඩුවට විශ්වාස භංගයක් අරගෙන ආපු අනුර කුමාර දිසානායකේ විශ්වාස භංගය ගෙනාවට පස්සේ JVP එක මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා පැහැදිලිවම අප කණ්ඩායම් රැස්වීමේදී පැහැදිලිව කිව්වා ආණ්ඩුවත් එක මොන ඩීල් එක තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි හැම කෙනාම මේ විශ්වාස භංගය ජයග්‍රහණය කරන්න ඡන්දය පාවිච්චි කරන්න ඕනේ. දැන්
අපි ඒ වගකීම ඉටු කළා. අපි ඒ වගකීම ඉටු කළාම අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ආවේ නැහැ. ඉතින් ඒක ගිහිල්ලා අනුර කුමාර දිසානායක අහන්න ඕන ඒක ජනාධිපතිතුමාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහව හම්බ වෙන්නේ පාර්ලිමේන්තුවේ නිත්‍යානුකූලව පත් කරලා තියෙන ව්‍යවස්ථාදායක සභාවක්. ව්‍යවස්ථාදායක සභාවේදී තමයි රනිල් වික්‍රමසිංහව කථානායකව ජනතා යුක්ති පෙරමුණේ නියෝජිතයව මේ සියල්ල හම්බ වෙනවා ව්‍යවස්ථාදායක සභාවේ. හැබැයි දැන් අහන කුටු කුටු ගෑය මොනවද කියලා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බවට අරගෙන ආණ්ඩුවක් ගත්ත ගුවන් පුදුම ඇඟේ අමාරුවක් නේ ජේවිපී එකට තිබුණේ. දැන් දන්න මුළු රටටම මේ ආණ්ඩුව එපා වෙලා. දැන් ජේවිපී එක හදනව පව් හොදගන්න. වික්‍රමසිංහ මහත්තයා මේ එන්න කියන්නේ ඉස්සෙල්ලා යන්න ලෑස්තිනේ අප්පා. ඒ කියන්නේ තේරින් කාරක සභාව කියලා දැන් අපි සර්ව කැඳවන්න ඉන්නේ. සර්ව කැඳවන්නේ සර් මෙන්න සර්ට අප සර්ගෙන් අහන ප්‍රශ්න ටික. සර් මේක හොඳට කියෝ ගන්න. සර් අපිමයි උත්තර ටික හැදුවේ. බය නැති අගමැති. ඉතින් ආණ්ඩුව තමන්ගේ හින්දා බය නැති අගමැති. ඒ නිසා මේ තේරින් කාරක සභාවෙන් කරන්නේ කුණු හෝදන ෆැක්ටරියක් බවට පත් කරලා පාර්ලිමේන්තුවට ලැජ්ජයි. හැබැයි ජනතා විරුද්ධ වරමන යෝජනා කරන්නේ මහින්ද මහත්තයාගේ පාර්ශවයේ 11 දෙනෙක් ඡන්ද ප්‍රකාශ කරේ නැහැ කියන එක. මහින්ද මහත්තයා පාර්ශවය පෙන්වන්න කියන්නේ 11 දෙනා. ඔහු දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වක්කීමත් මහින්ද මහත්තයා බාර දෙන්න යනවා දන්නේ. ඒ පිනට මන්ත්‍රීකම් ගත්තෝ අර පැත්තට ගිහලා ඡන්ද දුන්නා. මුලින්ම ආනන්ද කුමාර දිසාන මතක් වෙන තුනේ ඕක. ඒක මතක් වෙලා යහන්න තුනේ මේ මොකද මේ වෙන්නේ කියලා. දැන් අපි දැක්ක එක්සත් ජාතික පක්ෂයෙන් අපි ළඟට ඇවිල්ලා ඉන්නේ ඡන්ද දෙන්න ආවේ නැහැ. අපේ ආනන්ද අලුත්ජමගේ ඇරෙන්න තුරය ආවේ නැහැ. ඒගොල්ලන්ගේ මන්ත්‍රීකමට ප්‍රශ්නයක් වෙයි කියලා වෙන්නේ නැති ඒගොල්ලෝ ආවේ නැහැ. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීම පිළිබඳ දෝෂාරෝපණය එල්ල කළ යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොවන බව එම පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුලේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සමන්ත විද්‍යාරත්න මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. ද්‍රවිඩ සන්ධානයේ හිටියේ ඡන්දය දීමෙන් වැළකී සිටින්න. මේ ආණ්ඩුව රකින්නේ කට්ටියට බෑ. උතුරේ ජනතාව කිව්වේ මේ ආණ්ඩුව රකින්න එපා. මේකට විරුද්ධ වෙන්න කියලා. නමුත් ද්‍රවිඩ සන්ධානයේ වැනිවැනි හිටියා විරුද්ධ වෙන්නෙත් නැතුව පක්ෂ වෙන්නෙත් නැතුව මගහැරලා ඉඳලා ආණ්ඩුව පරදින්න ඉඩ හරින්. එතකොට ක්‍රිස්තියානි ආගම අදහන කිතුණු දහම අදහන ජනතාව බලපෑම් කරා ඔය ආණ්ඩුව රකින්න ඡන්දෙ දෙන්න එපා. දීලා එන්න එපා ගමට කියලා. ඉතින් ඒ කට්ටියත් හිටියේ ඡන්දෙ නොදී මගහරින්න ආණ්ඩුව රකින්න නැතුව විශ්වාස භංගයට කිතුණු දහම අදහන මන්ත්‍රීවරු හිටියේ පක්ෂ වෙන්න විපක්ෂ දෙ වෙන්නවත් නැතුව මග හරින්නේ හිටියේ. දැන් මේකෙන් මොකද උනේ? මහින්ද රාජපක්ෂ ගිහිල්ලා රාජපක්ෂ කණ්ඩායම් ඩීල් එක දාලා එතකොට දැන් අර රතු අලි කියපු එක පැත්තක දාලා හොඬවැලට පොහට්ටුව දුන්නට පස්සේ 11 දෙනෙක් මේ ඡන්දේ මග හරින්න තීන්දුව කරාට පස්සේ ද්‍රවිඩ සම්දානේ කල්පනා කරා ඡන්දේ මග හැරීමේ පළක් නැහැ. කිතුණු දාම ආදාන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කල්පනා කරා මග හැරීමේ පළක් නැහැ. ආපහු මෙන්න දැන් රාජපක්ෂලා උදව් කරනවා අපේ රනිල් ගාණ්ඩු ගොඩ යන්නේ කියලා. ඡන්දේ වැලකෙන්න හිටපු කට්ටිය ඡන්දේ දෙන්න තීන්දුවක් ගත්තා එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් ලාභ ගන්න, කප්පම් ගන්න, ප්‍රතිලාභ ගන්න. එඳ කප්පම් දෙන තැනට පත් කරලා මහින්ද රාජපක්ෂ පිළ මේ රාජපක්ෂ කණ්ඩායම් මේ විශ්වාස භංගයේ පෙරද්දුවා. සැබෑ ලෙසම බෞද්ධයින් සහ අනාගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි ශ්‍රී ලංකිකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාට්ලි චම්පිකරණවක මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි වුම් පැහැදිලි කීපතාවක් කියලා දෙනවා. ඊළඟ ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම මේ රටේ කුසලතාවයට මුල් තැන දෙන, මේ රටේ උගත් පරපුර නියෝජනය කරන, මේ රට ගෙනියන්න පුළුවන් අවංචනිකයෝ නෙවෙයි, ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ගමන් ලංකාවේ දේශප්‍රේමය ගැන කතා කරන ඇන්නේ, මේ රට තුළම ජීවත් වෙන, මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් උගත් පිරිසකට රට බාර දීම සඳහා අවශ්‍ය වේදිකාව අපි තනනවා. නෑ, ඒ නිකන් කතා පවත්වනවා. නමුත් අපේ අරමුණ අපි පෞද්ගලිකව රජ වෙන්න නෙවෙයි, අපි මේ රටේ මෙච්චර කාලයක් වරප්‍රසාද විරහිතව පෞල්වාදයත් ගජමිතුරුවාදයත් නිසා බිඳ වැටිච්ච දේශපාලනය ප්‍රණාමවත් කිරීම තමයි අපේ අරමුණ. ඒ සඳහා අපි කැප වෙලා කටයුතු කරනවා. ඔය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සම්බන්ධ මේ විවිධ මතවාද තියෙනවානේ. මට කියන්න පුළුවන් එක්සත් ජාතික පෙරමුණ ගැන හිම කිසිම සාකච්ඡාවක් ඇති වෙලා නැහැ අපේක්ෂකයන්ට. නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ලොස්සට නම් කරනවා ඒක නම් කරගෙන කටයුතු කිරීම ඒගොල්ලන්ගේ වගකීමක්. ඒ පෞල්වාදී වරික සභාවේ අපේක්ෂකයා, ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ අපේක්ෂකයා නිසි වේලාවට. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව පුරලස්ගමුව ප්‍රදේශයේ නිවසක සිදු කළ පරීක්ෂාවකදී නීති විරෝධී මද්‍රව්‍ය තොගයක් සමග තරුණ තරුණියන් 9 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අද අලුයම මෙම වැටලීම සිදු කර තිබුණා. බොරලස්ගමු අබේරත්න මාවතේ පිහිටි නිවසකින් ඊයේ රාත්‍රියේ සිට ഘോഷාකාරී හඬක් ඇසෙන බවට අසල්වැසියෙකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබෙනවා. පොලිසිය අද අලුයම අදාළ නිවස වෙත ගොස් ඇත්තේ ඒ අනුවයි.
එම අවස්ථාවේ නිවසේ සාදයක් පවත්වමින් තිබිය ඇති අතර තරුණ තරුණියන් නව දෙනෙකු එහි රැඳී සිට තිබුණා. ඔවුන්ගේ හැසිරීම පිළිබඳ සැකසිතූ පොලිසිය නිවස පරීක්ෂා කර තිබෙනවා. නීති විරෝධී මත්පෙති සහ මද්‍රව්‍ය භාවිත කිරීමට යොදා ගන්නා උපකරණ හමු වී ඇත්තේ එම අවස්ථාවේදී. එම මද්‍රව්‍ය අතර ක්‍රූස් ලෙස හැඳින්වෙන මත්පෙති සහ තවත් නීති විරෝධී මද්‍රව්‍ය කිහිපයක් හමු වී තිබෙනවා. එහිදී සාදයට එක්ව සිටි තරුණයන් 6 දෙනෙකු සහ තරුණියන් 3 දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් දෙහිවල, තලංගම, අනුරාධපුර, කඩුනායක, මොරටුව, මීගමු යන ප්‍රදේශවල පදිංචි කරුවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බොරලස්ගමුව පොලිසිය විසින් සිදු කරන අතර සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. බණ්ඩාරගම කැස්ගාව මාර්ගයේ ගල්කඩි හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ පැදවූ අවුරුදු 17ක තරුණයෙකු මෙම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. කරන්දෙණි උණුගස්වල ප්‍රාදේශීය සභාවේ ඊයේ පැවති සමෘද්ධි කාඩ් පත් බෙදා දීමේ අවස්ථාවකදී නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. ඒ ප්‍රදේශයේ සමෘද්ධි හිමිවිය යුතු පිරිස සිටියදී වෙනත් පිරිසකට සහනාධාර ලබා දුන් බවට චෝදනා කරමි. උඩාමුල්ල සිරි ජිනරතනාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය ඉත්‍යාපාන ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව කුලදරුවන් 3 දෙනෙකු සසුන්ගත කිරීමේ පුණ්‍යෝත්සවයක් අද පෙරවරුවේම විහාරස්ථාන පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන යුද්ධයේදී දේවිපුතු ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණ කිරීමේ උත්සවය ලකඹර සුරකි විරුවන් සදා සුරකිම යන තේමා කරගනිමින් ඒකල ගුවන් හමුදා කඳවුරේදී ඊයේ පැවැත්ුණා. ඒ ගුවන් හමුදාපති එයාමාෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා හබරණ හිරිවඩුන්න වැවුරක්ෂිත ප්‍රදේශයේ සරසරබින සිටි වනාලියෙකුට ගිරිතලේ වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කරනු ලැබුවා. මධ්‍යම කඳුකරේ නැගෙනහිර බැවුම් ප්‍රදේශයට ඊයේ දිනේදී මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇදහැලුණු අතර හඟුරංකිත ප්‍රදේශයට වැසි සමග අයිස් ඇදහැලී තිබුණා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ප්‍රාථමිකාංශයේ ශිෂ්‍ය නායක නිලංචන පැනදවීම පසුගිය දා සිදු කරනවා. වයස අවුරුදු 19න් 15 සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයේ කොළඹ දීපයත් වුණා. පළාත් කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් මේ මස 16 වෙනිදා සිට 23 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් 15 පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකු බැගින් සමන්විත කණ්ඩායම් 4ක් නම් කර තිබෙනවා. දඹුල්ල සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී මෙහි තරඟ පැවැත්වීමට නියමිත අතර කොළඹ කණ්ඩායම කමිල් මිෂාර විසින්ද, ගාල්ල කණ්ඩායම අභිෂේක් කහදු ආරච්චිගේ විසින්ද, මහනුවර කණ්ඩායම රොවින් පීරිස් විසින්ද සහ දඹුල්ල කණ්ඩායම නිපුන් ධනංජය විසින්ද මෙහෙයවනු ලබනවා. මේ 4 දෙනාම ජාතික කණ්ඩායම ක්‍රීඩා කරපු අය. අපි දන්නවා මට තවත් මම දැක්ක මේ ක්‍රීඩකයෝ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. මේ 28 දෙනාට චැලෙන්ජ් කරන්න පුළුවන් ප්ලේස්ලා අනිත් ටීම්ස් වල ඉන්නවා. ඇත්තට ඒක තමයි වෙන්න ඕන. අපි බලන්නේ මේ 28 දෙනාට කොහෙද චැලෙන්ජ් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් අපි පුළුවන් තරම් ඒගොල්ලන්ව ඩෙවලොප් කරලා ඊළඟ පියවරට ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ ටෝර්නමන්ට් එකේ ඒක අපිට විශාල දායකත්වයක් දෙයි ඊළඟ දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගැනීම. ඒ අනුව පවතින තරගාවලියේ ශූරයන් සඳහා පිරිනමන කොසරාණේල දැක්වීමද මෙහිදී සිදු කරනවා. වයස අවුරුදු 15න් 15 අන්තර් පාසල් බැඩ්මින්ටන් තරගාවලිය පසුගියදා කාල රිච්මන්ඩ් විද්‍යාලයේදී ආරම්භ වුණා. තරගාවලිය දින 4ක් පුරා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීමෙන් ගාල රිච්මන්ඩ් විද්‍යාලය විසින් සංවිධානය කරන වයස අවුරුදු 15න් 15 අන්තර් පාසල් බැඩ්මින්ටන් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 11 වරටයි. ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජූලි මාසයේ 11 වෙනිදා ආරම්භ වූ තරගාවලියේ තරඟ ස්ථාන තුනකදී මෙවරට පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ අනුව A, B, C, D සහ E ලෙස කාණ්ඩ පහක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා පාසල් 110ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800ක් පමණ එක්ව සිටියා. ඒ අනුව තරගාවලිය අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදාන උත්සවය ජූලි මාස 14 වන ඉරිදා පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් අද දින දෙපැත්තේ ප්‍රධාන පුවත් ප්‍රකාශයමින් අවසන්. සුබ දවසක්.